ගොඩක් ලාවට කියනවා යාට පුළුවන් ද ලොරි බොඩි ගහන්න ගෑනුන් ගෑනු කට්ටියට පුළුවන් ද ලොරි බොඩි ගහන්න කියලා අහලා තියෙනවා මම කාන්තාවක් වීම හරහා අවසනවන්තයි කියන්නේ හැබැයි මුලදී තිබුණයි තත්ත්වය අහන්න අකමැති වුණා ඉතින් මින් එක දෙක නිර්මාණ අලුතෙන් එනවා දැක්කින්දි එහෙනම් පුළුවන් ඇති වගේ අදහසකට පෙරළුණා ඒ අදහස බය වෙන්න එපා ඔබට උමනාවක් තියෙනවා නම් මේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් මෙහෙම මේ මම මේ පිළිමි කරන දෙයක් කරන්න යන්නේ මට මේකට මිනිස්සු මොනා කියයිද එහෙම කියලා ඒ හිතන වෙන මිනිස්සෙක් ඔබ ගැන හිතන දේ ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔහුගේ හෝ ඇගේ ප්‍රශ්නයක් ආයුබෝවන් හැමෝටම අද නිලම ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපිට අහන්න ලැබුණා ඇමරිකාවේ ඩිග්‍රී එකක් කරලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ලොරි බොඩි හදන යුවතියක් ගැන ටිකක් පුදුම හිතනවා නේද අද නිලම ලෑස්ති වෙන්නේ අන්න ඒ ඇයත් එක්ක කතා කරන්න මොකද මේ ඇගේ වැඩේ කියලා කතා කරන්න ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පල්ලෙහාට තියෙන රතු වාර බටන් එක click කරලා අපි බලමු මේ යුවතිය මොකද්ද කරන්න කියලා අද නිලම කතා කරන්න යන්නේ තවත් විශේෂ කාරණයක්. මේ කාරණේ කතානායිකාව ඇමරිකාවේ උපාධියක් හදාරලා ලංකාවේ කාන්තාවක් යොමු වෙන්නේ නැති ක්ෂේත්‍රයක ව්‍යාපාර කටයුතු කරගෙන සාර්ථක විදියට දියුණු වෙලා අද වැඩ කටයුතු කරගෙන යනවා. අපේ කතානායිකාව හර්ෂි ඉෂාරා මනමේත්‍ර. අයිවන්. ඒ කියන්නේ ඉෂාරා වෙන්චර්ස් ප්‍රයත්නයට ආයතනයේ දැනට අධිපති එහෙම කිව්වොත් මං හරිද? අධ්‍යක්ෂක. අධ්‍යක්ෂක. එතකොට මම මුලින්ම කියන්නම් දැන් අර මම කලින් කිව්වද ඇමරිකාවේ ඩිග්‍රී එකක් කරා ලංකාවේ කාන්තාවක් යොමු වෙන්නේ නැති ක්ෂේත්‍රය. කවුරුත් කාන්තාවක් නෙවෙයි ලේඩි කෙනෙක් කියන්නේ ඒ ෆීල්ඩ් එක. වාහනවල බොඩි සදනවා. ලොරි දැන් තේරවසකෝ ලොරි බොඩි සදනවා. ඇයි මේ වගේ දෙයකට බලමුනේ? ඒක මං කවදාවත් හිතුවේ නෑ මං කාන්තාවක් මේ වගේ එකක් මම කරන්න බෑ මට කරන්න බෑ මම සුදුසු නෑ මේ වගේ කටි දෙයක් කොහොමද ගෑනු කෙනෙක් කරන්න කියලා කවදාවත් හිතුවේ නෑ මං පොඩි කාලේ ඉඳන් කිසිම දෙයකදී එහෙම කොයි තරම් අමාරු දෙයක් වුණත් ඒ වගේ සිතුවිල්ලක හිටියේ නැහැ සහ මේ ෆවුල් පසුබිමක් තිබුණා ඉතින් වාහන දකින්නවා වාහන වල ලොරි බොඩි දකින්නවා ඒක අමුත්තක් තිබුණා पड़ी काले फैंसल उल करे बेंच ब्लाइंड देखे इवा गई थी एक मेरे साथ किरा देख के नहीं मांग का बता आवत इधर बस ये हम लोग मैं फील्ड के हम लोग तो बोलते हैं डिग्री का मैं क्या हार गया डिग्री के संबंध देख के बोले मैं यार क्या बार कर दिया तो ओ मामा मैकेनिकल इंजीनियरिंग का मैं डिग्री का करे ඇත්තටම මේකට එන්න කියලා බලාගෙන නෙවෙයි කරේ. ඒක මං ගණන් වලට ගොඩක් කැමැත්තක් දැක්වා පොඩි කාලේ ඉඳන්. ඉතින් ඒ වගේ ලෙවල් වලට කරේ බයෝ කරලා අන්තිමට කොහොම හරි එන්ජිනියරින් තමයි කරේ. ඊට පස්සේ අන්තිමට ගෙදර තිබ්බ පසුබිමත් එක්ක ඒ වෙලේදී මං ඇමරිකාවේ ඉඳලා ඩිග්‍රී කීවර කරලා මගේ පියාසනීප වුණා. ඒ පසුබිමත් එක්ක මට ආපහු ඇවිල්ලා ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. කොහොමත් මම ලංකාවට එනවා කියන අදහසේ තමයි හිටියේ ඒ වුණාට ඒක ඊට ටිකක් කලින් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒකින්ද මේකත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනවා. දැන් ඉෂාරා දැන් අපි බලනකොට මේ වගේ ක්ෂේත්‍රයක මේ වගේ ෆීල්ඩ් එකකට කාන්තාවක් තේරුම් ගන්න කිව්වොත් මේ වගේ වැඩකට කාන්තාවක් බහිනවා ඇත්තටම මේ කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දකින්නේ. ඊට පස්සේ දැන් ලොරි බොඩිස් වලට ඩිසයින් කරනවා. හරිද? එතකොට ව්‍යාපාරයේ සාර්ථකත්වයක් ගන්න නම් ඒකට දැනුමක් තියෙන්න ඕනේ සහ කරන වැඩේ වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ට කියන්නේ පාරිභෝගිකයන් කන්සියුමර්ස්ලාට වැදගත්. ඔයාලගේ ආයතනය මෙච්චර උඩට ගන්න ඔයාලගේ ආයතනයේ තියෙන විශේෂත්වය මොකක්ද? අපි දැන් අවුරුදු 40ක් පරණ ආයතනයක්. එතකොට කලින් අපි කරගෙන ආවේ සාම්ප්‍රදායික වශයෙන් ලොරි බොඩි එක සහ හාෆ් බෙඩ් එක ලොරි තට්ටුව ෆ්ලැට් බෙඩ් එක සහ වාහන ගෙනියන කැරියර්ස්. එතකොට දැන් ඊළඟට අපි මේ යන වෙළඳපොළ තත්ත්වයක් එක්ක වටහා ගත්ත දේ තමයි ජපානයෙන් ආනයනය කරන පාවිච්චි කරන ලද ලොරි බොඩි සෑහෙන වශයෙන් ලංකාවට එන්න ගත්තා සහ අපේ ගනුදෙනුකරුවන් ඒව තෝරන්න ගත්තා අපේ මේ ලංකාවේ තියෙන කර්මාන්තයට වඩා. එතකොට අපි තේරුම් ගත්ත දේ තමයි අපි එකක් අපේ ගනුදෙනුකරුවන්ගේ
ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේම අවශ්‍යතාවයට කස්ටමයිස් දෙයක් කරන එක තමයි අපිට හොඳ කියන එක සහ ලංකාවේ ජනගහනය එන්න එන්න වැඩි වෙනවා සහ ලංකාවේ තාම කුඩා රටක් එතකොට ලංකාවේ තියෙන ඉඩමක ඉඩම් ඒකකයක වටිනාකම ගොඩක් එන්න 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 වැඩි වෙනවා එතකොට අපිට හැමතිස්සෙම අපේ ව්‍යාපාරයක් ජංගම තත්වයට ගෙනියන්න පුළුවන් නම් ඒක හැමතිස්සෙම අපිට මේ ෆ්ලෙක්සිබිලිටි එකක් දෙනවා ව්‍යාපාරිකෙක් වශයෙන් සාර්ථක වෙන්න එතකොට අපි කොරෝනා ව්‍යාප්තියට කලින් ඉඳන්ම ගොඩක් දුරට අපි ફોකස් කරේ හැම 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 ක්‍රියාවලියක්ම හැම වෙළඳ ක්‍රියාවලියක්ම බිස්නස් ෆන්ක්ෂන් එකක්ම කොහොමද මොබයිල් කරන්න කියන එක. එතකොට අපිට මේ කොරෝනා මේ වෙලාවේ මේ කොරෝනා ව්‍යාප්තියින් හින්දා ගොඩක් මිනිස්සුගේ රස්සා නැති වුණා. ගොඩක් මිනිස්සු අත්‍යවශ්‍ය නැවත නැවතත් මේ අත්‍යවශ්‍ය සේවා සඳහා යොමු වෙන්න ගත්තා බිස්නස් එකක් වශයෙන් බැලුවොත්. එතකොට ඒ වෙලේදී අපි කලින් ඉඳන්ම නිෂ්පාදනය කරලා කරගෙන ආපු දේ ගොඩක් ප්‍රයෝජනවත් වුණා. එතකොට අපි මේ මිලාවේදී ෆුඩ් ට්‍රක්ස් මේ again කස්ටමර්ගේ විශේෂ අවශ්‍යතාවයට කස්ටමයිස් කරපු ඒගොල්ලන් උයන කෑම ජාතිය මොකද්ද ඒකට ගැළපෙන විදිහට අවශ්‍ය කරන හයි ප්‍රෙෂර් කුකර් එකද ග්‍රිල් එකද මේ කිචන් කැනපීස් මේ එතකොට මේ ඒව සකසා ගන්න ඕනි කරන ඒරියාස් ඒවා අනුව कस्टमाइज कर फूड ट्रक्स इतकोटे अवश्य ना अभी तुम दिग दहायामार एलोरी आखना एक साइज से दिगुण करान पुलवांग हदपु रेस्टोरेंट एलिए रेस्टोरेंट के अतुले किचन ने साइज से डबल वेला साइज से ट्रिपल वेला ये विदिरे हदपु लंका प्रथम तम ये निर्माण लंका विकरे सह थ्री रोदरा आर एम के स्टैंडर्ड अणु उपरी में මේ උස අඩි 4කට වැඩි යන්න බෑ. එතකොට ඒක ඇතුලේ මිනිස්සෙක්ට උයන්න කරන්න ඉඩමදි. එතකොට අපි හයිඩ්‍රොලික්ස් පාවිච්චි කරලා ඒකේ උස Tamanට ඕනි වෙලාවට උස් කරගන්න පුළුවන් විදියට ත්‍රී රෝද රත්න නිෂ්පාදනය කරලා තියෙනවා. ෆුඩ් ට්‍රක්ස් විදියට පාවිච්චි කරන්න පුළුවන්. සහ ට්‍රේලර්ස් වාහනයකට මේ වියදම් කරන්න අමාරු නම් තියෙන දැනට තියෙන කාර් එක හෝ පොඩි SUV රටයක් එක ඇදගෙන යන්න පුළුවන් ට්‍රේලර්ස් පිට්සා වන් දාලා හෝ අපිට වෙනත් ඕනම විදියකට ඩිසයින් කරලා නිෂ්පාදනය කරන්න පුළුවන්. එකක් මට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම තිබුණා මම ලබාගත් උපාධිය හරහා එතකොට ඒක හරහා මම දන්නවා මේකේ මේකේ සියලු දේ එතකොට එන්ජිනියරින් ඇනලිසිස් කරලා එතකොට මේක ෆේල් නොවන ප්‍රොඩක්ට් එකක් හදන්න උවමනා කරන දැනුම අතින් ඕනි කරන ආයුධ ටූල්ස් ටික මට තිබුණා එතකොට එතන චකිතයක් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ සහ ඇමරිකාවේදී දැක්පු දේවල් අලුත් තාක්ෂණ හැමතිස්සෙම අදහසක් තිබුණා මේක මම ලංකාවට ඇවිල්ලා ලංකාවේ අලුත් දෙයක් කරනවා ලංකාවේ නිෂ්පාදනය කියන එක ඒක දැකලා තිබිච්ච දෙයක් ඉතින් නිෂ්පාදනයේ අපේ රටේ ඇත්තටම ඇයි හරියට නිෂ්පාදනයක් වෙන්නේ නැත්තේ අපි මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා නිකන් පොඩි උණක් වගේ එකක් තිබුණා ඒ කාලේ නම් ඉතින් ඒ ටික ඔක්කොම එකට මේ පසුබිම සැකසුණා මං හිතන්නේ මේ වෙලාවේදී ඉතින් අද මේ වගේ සාර්ථකත්වයක් ලැබලා තියෙනවා ඇත්තටම මේ අපිට පේනවා දැන් මෙතන වැඩ ගොඩක් සිද්ධ වෙනවා අපි මාතෘකාව කලින් කියවගේ කාන්තාව කොහොම වෙන්නේ දෙයක් කරලා अभियोग बाधक ගොඩක් කතන්දර චෝදනා ප්‍රශංසා එකීක දේවල් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු එහෙම නම් ගොඩක් ආවා ඇත්තටම ඉතින් මම නිකන් සඳහන් කරන්නම් මොකද මං වගේ බලාපොරොත්තු වෙමින් ඉන්න ගෑනු කෙනෙක්ට එන්න පුළුවන් දේවල් තමයි ඉතින් ගොඩක් ලාවට කියනවා යාට පුළුවන් ද ලොරි බොඩි ගහන්න ගෑනුන් ගෑනු කට්ටියට පුළුවන් ද ලොරි බොඩි ගහන්න කියලා අහලා තියෙනවා මේ යාමනවද දන්නේ තාත්තගෙන් අහුව එක නෙමෙයි එක වගේ අදහස්
ගොඩක් වෙලාවට දෙවනි පරම්පරාවට එනකොට අහන්න දකින්න දෙන්නේ දේවල් සහ අපි වැඩ කරනකොට කණ්ඩායම් වශයෙන් අපි කියන දෙයක් අහන්න මම කාන්තාවක් වීම හරහා අවසනාවන්තයි කියන්න හැබැයි මුලදී තිබුණයි තත්වය අහන්න අකමැති වුණා. එතකොට මට සිද්ධ වුණා ඇත්තටම පියවරෙන් පියවර කාලෙත් එක්ක කෙමෙන් කෙමෙන් මමත් සමහර විට දෙයක් දන්නවා ඇති ඔයා හිතනට වඩා චුට්ටක් දන්නවා ඇති කියන එක හිමින් හිමින් මේක මේ තේරුම් ගන්න අවස්ථාව දෙන්න සිද්ධ වුණා. එතකොට ඒක මම දැන් මේ ෆීල්ඩ් එකට සම්බන්ධ වෙලා මේ ආයතනේ පවත්වාගෙන යනවා දැන් අවුරුදු 6ක් තිස්සේ. ඉතින් මුල් අවුරුදු 3 තිබුණේ ඇත්තටම පුංචි දේ පවා මේක ඔව් 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 මේ අපි දැන් ප්ලෑන් කරපු විදිහට වැඩේ කරන්න ලොකු රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මේක මං කියන දේ විශ්වාස කරන්න අමාරු ගතියක්. ඉතින් ඒක අර කාලෙත් එක්ක මං හිතන්නේ ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක එතකොට අපිට ඒගොල්ලන් ගැන තරහ හිතන්නවත් මොනවත් නෙවෙයි. ඒකේ මිනිසුන්ට හිමින් සැරේ කාලෙත් එක්ක අවශෝෂණය කරගන්න අපි කාලේ දුන්නා. ඒකත් එක්ක ඒක හිමින් නැති වෙලා ගියා. එතකොට ගෑනු කට්ටියට ලොරි බඩි ගහන්න පුළුවන් ද වගේ දේවල් ඉතින් හිමින් එක දෙක නිර්මාණ අලුතෙන් එනවා දකිද්දි එහෙනම් පුළුවනු ඇති වගේ අදහසකට පෙරළුණා ඒ අදහස. දැන් මේ වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ ෆීල්ඩ් එකේ මගෙත් එක්ක වැඩ කරන සහ මාව දන්න අය අතරේ. ඒ කියන්නේ ලංකාවේ මේ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් ඇති කරලා තියෙනවා. දැන් ඔබ කිව්වා මේ අවුරුදු 6ක් තිස්සේ ඔබ යටතේ මේ කම්පැනි වැඩ කරගෙන යනවා. එතකොට මේ ඍජුවම 20 දෙනෙක් පමණ අපිත් එක්ක සේවය කරනවා. ඊට පස්සේ අපි ඒ කාලෙන් කාලෙට තියෙන සේල්ස් අනුව ඉන්ඩිරෙක්ට්ලි තව අපිත් එක්ක 10ක් 15ක් අතර ප්‍රමාණයක් කොන්ට්‍රැක්ට් බේසිස් වැඩ කරනවා. එතකොට දැන් මේ ආයතනයේ ශාඛාවන් කියලා නෑ දැන් තියෙන මේ ශාඛාව. මේ ශාඛාව තමයි මෙතෙන්ද ඇවිල්ලා තමයි හැමදේම පිටකොටුවේ. මෙතෙන් අපි එන විදිහ කියමු. අපි තියෙන්නේ ඇත්තටම හරිම ලේසි ආනන්ද ශාස්ත්‍රාලය කුපිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට අල්ලපු වැටේ සහ රජමහා විහාරේ බූගහයි දෙකට අතරමැදිව මායිම්ව තියෙනවා. අපි පොඩ්ඩක් එනවා නම් ආනන්ද ශාස්ත්‍රාලය ඉස්කෝලේ ගාවට ආවා නම් ඊළඟට එතන ඉඳන් මීටර් 50ක්වත් නැහැ. ඔබට දැක ගන්න පුළුවන් ලොරි බොඩි ලොරි නවත්තලා තියෙන යාඩ් එකක් තියෙනවා. එතකොට අපි ඒ විදිහට තමයි මෙතෙන් එන්න තියෙන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මේක මම අහන්න බලන් ඉඳපු ප්‍රශ්නයක්. දැන් කාන්තාවක් විදියට අපි අහලා තියෙනවා විරිය කාන්තාව ගැන කීක කතන්දර අහලා තියෙනවා. එක එක කටේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කට්ටිය ගැන කතන්දර කියලා තියෙනවා. එතකොට දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔබ මෙච්චර තත්ත්වයකට මේ ආයතනය ගන්නවා. මේ ආයතනය දැන් අලුත් අලුත් විදියට වැඩ කරගෙන යනවා. ගොඩක්ම ඔයාලගේ ඩිසයින්ස් කවුරුත් හිතන්නේ නැති විදිය වැඩ කරගෙන යනවා. මෙච්චර සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. හිතර මොනවද දැනෙන්නේ? ඇත්තටම හරිම සන්තෝසයි. මොකද මේ අමාරුවෙන් මහන්සියෙන් පියවරෙන් පියවර ගිහිලා ලබාගත් දෙයක්. ඉතින් ඒකින්ද මේ එතකොට අර අපි අමාරුවෙන් ලබාගත් දේ වටිනාකම වැඩි. සහ ඉතින් මම කියන්න කැමති ගොඩක් මේක බලන කාන්තාවන්ට එහෙම මේ අපිව සීමා කරගත්තොත් අපිට මේ දේවල් කරන්න බෑ. අපේ දරුවන්ට උනත් අපි ඒකගේ දේවල් කිව්වොත් අපේ කුඩා දියණියන්ට උනත් ඒක ඒගොල්ලන්ට යන්න පුළුවන් දුර නතර වෙනවා. ඉතින් අපි ඒ වගේ දේවල් කවදාවත් කියන්න හොඳ නැහැ. හැමතිස්සෙම අපි හිතන්න ඕනි අපිට කරන්න බැරි දෙයක් නැහැ. ගැහැණියෙක් වශයෙන් නෙමෙයි පිරිමියෙක් වශයෙන් උනත් අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඕන දුරක් යන්න පුළුවන්. ඒක අපේ හිතේ තමයි සීමාව තියෙන්නේ. ඇත්තටම මේ කවුද කිඳවන්නේ කියන එක කිසිම අදාළත්වයක් නැහැ. මට මේ ටාගට් එකට යන්න ඕනි කියලා හිතනවා නම් ඒක ඉතර ගත්තා නම් අනිවාර්යෙන් මේ ටාගට් එකට යන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. ශර්ම මෙහෙමනම් දැන් ඔබ වෙනස්ම ෆීල්ඩ් එකකට වැඩ කරනවා. දැන් ඔයා කලින් කිව්වා මේ සමහර කට්ටිය ඒ දැන් ඔබතුමියනකොට මේ ෆීල්ඩ් එකට සමහර කට්ටිය ඉන්නවා බාධක තිබ්බ කොටක්. ඒ වගේ අපේ රටේ තවත් කාන්තාවෝ ඇති. මෙන්න මේ ෆීල්ඩ් එකට මම යන්න ඕනේ. මෙන්න මේ පැත්තේ මම ඉස්සරහට යන්න ඕනේ. නමුත් බයයි සමාජයේ හිනාවේ මට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. මේක පිළිමි කරන දෙයක් ගෑනුන්ට කරන්න බෑ කියලා කියයි. කොහොමද කියන්නේ? ගැහැණු උදවියට මේ පැත්තට එන්න අවස්ථාවක් නැති වෙයි. ඒකින් ඉඳන් මට යන්න බෑ. එහෙම හිතන කට්ටිය අවසන් වශයෙන් ඔයාලා මොනවද කියන්නේ? කියන්නේ තියෙන්නේ බය වෙන්න එපා. ඔබට උමනාවක් තියෙනවා නම් මේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් මෙහෙම මේ මම මේ පිළිමි කරන දෙයක් කරන්න යන්නේ මට මේකට මිනිස්සු මොනා කියයිද එහෙම කියලා ඒ හිතන වෙන මිනිස්සෙක් ඔබ ගැන හිතන දේ ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක
ඔහුගේ හෝ ඇගේ ප්‍රශ්නයක්. ඉතින් ඒක අමතක කරලා තමන් කරන දේ ගැන අවධානය යොමු කරන්න. අපි දැන් කන්දක් නගිනවා නම් පියවර 1000ක් එකපාරට නගින්නේ නැහැ. ඉස්සෙල්ලා තියන එක පියවරයි. එතකොට ඊළඟට පියවර තිබ්බට පස්සේ තමයි දෙවෙනි පියවර අපිට තව ටිකක් පැහැදිලිව පේන්න ගන්නවා. ඊළඟට තුන්වෙනි පියවර වඩාත් පැහැදිලිව පේනවා. ඉතින් ඒ වගේ කොයි ගමන ගියත් අර පියවරෙන් පියවර යන ගමනක් මිසක් එකපාරට පළවෙනි පඩියෙන් ඉඳන් තියෙවෙනි පඩියට කකුල තියන්න බෑ. ඉතින් ඒ අර අනිත් දේවල් අය ගැන අනිත් දේවල් අය කියන දේවල් ගැන ફોකස් කරොත් ඇත්තටම තමන්ට ඕනි දේ තමන්ට නැති වෙනවා. ඒකින්ද අනිත් අයගේ තියෙන දෙන හොඳ උපදෙස් පිළිපදිනවා මෙන්ම තමන්ට යන්න ඕනි දේ තමන් ඒ අරමුණෙන් හිටියොත් යන්න පුළුවන්. අපි ගමනක් යන්න යනකොට ඒ පාරේ බාධක ගොඩක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බාධක ඉවත් කරගෙන තියෙන අභියෝග ජයගෙන ඉස්සරහට ගියොත් තමයි අපි යන්න පුළුවන් ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම බාධක ජයගෙන ගමනක් ඇවිල්ලා අද ලංකාවේ ඇත්තටම විදුලන තරුවක්. එහෙම කියමුත් හරි කියලා හිතනවා. මොකද මේ වගේ ඉන්ඩස්ට්‍රි එකට මේ වගේ ආයතනයක් පවත්වාගෙන ලංකාවේ ලොකු නමක් තියාගෙන ඉන්න කෙනෙක් හම් වෙන්න තමයි අද මිලනේ ආවේ. එහෙනම් අපි හරදාම විශේෂ දේවල් තමයි ඔයාලට අරන් ආවේ. අදත් අපි කතා කරේ විශේෂ දෙයක්. ඉෂාරා වෙන්ජස් ආයතනයේ අධ්‍යක්ෂක හර්ෂි ඉෂාරා මාමේන්ද්‍ර අපිත් සමග යුතුනවා. ඔබතුමියට බොහොම ස්තුතියි ඔබතුමගේ වටිනා කාලය ගත කරලා අපිත් සමග යුතුනවා. ඉතින් තව දවසක විශේෂ වැඩසටහනකින් හමුකී හමුවන් කියලා කියනවා. යන කෙනෙක් මතක් කරනවා විශේෂ දෙයක් කියනවා නම් අනිවාර්යෙන් මෙලකට කතා කරන්න. මේ විදිහට කරනවා කියන්නේ ඔයාලට පුළුවන් ෆොටෝස් වීඩියෝස් වගේ විශේෂ දේවල් වල තේරුම් තියෙනවා නම් WhatsApp වල ඉවල් වල කරන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරනවා. පළවෙනි එකත් වල බටන් එක click කරන්න අපිට subscribe කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වැඩසටහනකින් හමුවෙමු. අපි ගිහින් එන්න හැමෝටම